අයිබවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ශ්‍රී ලංකාවෙන් ප්‍රථම කොවිඩ් 19 මරණය වාර්තා වෙයි. මියගිය රෝගියා වකුගඩු බද්ධ කිරීමකට ලකුවයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. පසුගිය දින 14 තුල ඔබ ඉන්දියාවේ චෙන්නයි සිට පැමිණියාද? එසේනම් ඔබ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දන්වා අනිවාර්යෙන් නිරෝධායනය වන්න. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගෙන් විශේෂ පණිවිඩයක්. මධ්‍යම පළාතෙන් ප්‍රථම කොරෝනා රෝගියා හමු වෙයි. පූර්ණ සුවය ලැබූ රෝගීන් දෙදෙනෙකු රෝහල් වලින් පිටව යයි. දෙමසකට පෙර වසා දැමුණු කොරෝනා තිමිරිගය වුහාන් යලිත් ලෝකයට විවෘත වෙයි. දින තුල වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉතාලියෙන්. අමරිකාවෙත් කොරෝනා රෝගීන් ලක්ෂය ඉක්මවයි. කොරෝනා වෛරස මර්ධනයට රජයගෙන යන වැඩපිළිවෙල පිළිබඳව ජනපති මල්වතුස්ගිරි මහනාහිමිවරුන් දැනුවත් කරයි. පෞද්ගලික ආරක්ෂක සේවාවේ නිරත සිකිරුජ මහත්තයා අමතක වුණාද? දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි පුද්ගලයෙකු අද පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ ප්‍රථම කොවිඩ් මරණය මෙයයි. කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි මරවිල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටියේ මියගිය පුද්ගලයා මීට දින කිහිපයකට පෙර IDH රෝහලට ඇතුළත් කර සිටි බවයි. ඔහුගේ රෝගී තත්ත්වයන් උත්සන්න වීමත් සමගම IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුණා. මාරවිල ප්‍රදේශයේ පදිංචිව සිට ඇති මෙම පුද්ගලයා වකුගඩු බද්ධ කිරීමකටද ලක් වූවයි. එමෙන්ම දියවැඩියාව සහ අධි රුධිර පීඩනයෙන්ද මෙම රෝගියා පිරුණු බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ඔහු විදේශීය රටක සිට මෙරටට පැමිණ අයෙක් නොවන බවද සඳහන්. ඒ අනුව කොවිඩ් 19 වෛරසය වැළඳී ශ්‍රී ලංකාවේදී ජීවිතක්ෂයට පත් වූ ප්‍රථම පුද්ගලයා වන්නේද මොහොයි. ඉන්දියාවේ චෙන්නයි සිට පසුගිය දිනවල මෙරටට පැමිණි පුද්ගලයින් වහාම නිරෝධායනයට යොමු වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. අද දින අංගොඩ IDH රෝහලෙහි ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කෙටි කාලයකින් දින කිහිපයකින් තනා නිම කරන ලද ගොඩනැගිල්ල අප විසින් බාරගනු ලැබුවා. මෙම ගොඩනැගිල්ල රෝගීන් වෙන්ව තැබිය හැකි කාමර 15කින් සමන්විත වෙනවා. මම ඉල්ලීමක් කරන්න කැමතියි, යම් කිසිවෙකු පසුගිය දින 14 තුළ චෙන්නයි ඉන්දියාවෙන් පැමිණලා තියෙනවා නම් කරුණාකරලා ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියතුමාට දන්වා අනිවාර්යෙන් නිරෝධායනයට ලක්වන්න. දැනට ගත්තහම මේ කොවිඩ් 19 රෝගීන් 87ක් IDH රෝහලෙත්, ඒ වගේම එක් රෝගියෙක් මුල්ලේරියාව මූලික රෝහලෙත්, 9 දෙනෙක් වැලිකන්ද මූලික රෝහලෙත් ප්‍රතිකාර ගන්නවා. මේ අනුව දැනට මධ්‍යස්ථාන 3ක මේ කොවිඩ් 19 රෝගීන් ප්‍රතිකාර ගන්නවා. මේ වන විට රෝගීන් 9 දෙනෙක් සුව වෙලා පිටව ගොස් තියෙනවා IDH උණ රෝහලේ සිට. ඒ වගේම අද දිනේ මම දෑසන හෝමාගම මූලික රෝහලට සංචාරය කරා. ඇට්ලස් සමාගම විසින් මෙම රෝගීන්ට ස්වයංක්‍රීයව ඔවුන්ට අවශ්‍ය කරන ඖෂධ හෝ එහෙම නැත්නම් ආහාර රැගෙන යාමේ රොබෝවක් අනලා තියෙනවා. මේ මගේ නිරීක්ෂණයට ලක් වුණා. මම එම ආයතනයෙන් ඉල්ලා සිටියා මෙවැනි රොබෝ වරුන් තව සකස් කර දෙන ලෙස අපගේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට රෝගීන් සමග ගැටීමේ හැකියාව ලැබෙනවා ඉතා අඩුවෙන්. අපි තාමත්ම කරුණාවෙන් ඉල්ලා සිටිනවා 10 වෙනිදාගේ මාර්තු 10 වෙනිදාන් පස්සේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පැමිණෙන අය හිටියනම් ඒ පැමිණිච්ච අයවලුන් සියලු දෙනාම වහම ශ්‍රී ලංකා පොලිසිය වෙත සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් වෙත ඔබ මෙසේ පැමිණියා බවට දන්වලා අර මීට කලින් අපි දැන්වූ පරිදිට රෙජිස්ටර් වෙන්න කියලා, මොකද ඔබ සියලු දෙනා ගැන යම්කිසි ආකාරයකින් විමසිලිමත් වීමට වෙනවා. ඉතින් ඒකෙන් අපි තාමත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මාර්තු මාසේ 10 වෙනිදාන් පස්සේ ලංකාවට ඉන්දියාවේ සිට පැමිණ සියලුම අයලුන්ට වහම මේ ආකාරයට රෙජිස්ටර් වෙන්න කියලා. රජයේ රෝහල්වල සායන වලින් බෙහෙත් ගන්නා රෝගීන්ට එම බෙහෙත් එම රෝගීන්ගේ නිවසටම ගොස් බාර දීමේ වැඩපිළිවෙලක් රජය විසින් සකස්ව තියෙනවා. මේ කටයුත්ත ආරම්භ කරනවා ඉදිරියේදී යම් ප්‍රමාදයක් සිද්ධ වුණොත් ඔබට බෙහෙත් ලබා ගන්නා වූ රෝහලට
දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබේ තියෙන ක්ලිනික් එක ඔබේ සායනේ ඔබට ලබා දීලා තියෙන පොතේ තියෙන එම ක්ලිනික් අංකය සහ ඔබේ තොරතුරු එම රෝහලට ලබා දුන්නම යම්මත පසුවීමක් වෙලා තියෙනවා නම් දෙවෙනුව ඒ බෙහෙත් ඒ ආකාරයටම ඒ තැපැල් බෙදෙන මහත්මයා ඔබේ නිවසට ගෙනල්ලා බාර දෙනවා ඇති. පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගන්න අයටත් මේ කටයුත්ත සලසා දිය යුතුයි. රජයෙන් බෙහෙත් ගන්න අයත් පෞද්ගලික ෆාමසි වලින් බෙහෙත් ගන්න අයත් ඒ සියලු දෙනාටම තමන්ගේම නිවසට බෙහෙත් ලබා ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සකසලා තියෙනවා කියන එක අපි මතක් කරන්නට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලියේ ඊයේ දිනය තුළ පමණක් මියගිය පුද්ගලින් සංඛ්‍යාව 919ක් ලෙසට වාර්තා වුණා. ඒ අනුව ඉතාලියේ සමස්ත මරණ සංඛ්‍යාව 9134ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. මේ අතර දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 4ක නිරෝධායන ක්‍රියාවලියට යොමු වූ පස්වන කණ්ඩායම අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. විදෙස් රටවල සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රතුපා සිටි තවත් පුද්ගලයන් 300 දෙනෙකු අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. ස්තුතිවන්ත විය යුතුයි මේ ඉන්න අපේ මිහිමිට දෙවිවරු. මම හිතන්නේ ඉහළ නිලයේ සිට ඔබ අපිට කළා වූ උපකාර වලට අපි බොහොමත් ස්තුතිවන්ත වෙනවා සර්. ඔබ සියලු දෙනාටම පින්. මෙච්චරයි අපිට දෙන්න පුළුවන් හදවතින්ම දෙන උපහාරයයි මේ. දින 14ක නිරෝධායන කාලිකින් පසු ඔවුන් මෙරස නිවෙස් බලා පිටත්ව ගිය බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. මේ වවුනියාව පම්පමඩුව යුද හමුදා කඳවුර තුළ නිරෝධායන වූ තවත් පුද්ගලින් 167 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්ව ගිය ආකාරයයි. මෙතර කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි රෝගියෙකු කොවිඩ් ආසාදිත බවට සැක කරමින් අද අඟුඩ IDH රෝහල වෙත මාරු කර යවනු ලැබුවා. මැතිකාලීන ඉතිහාසයේ ලෝකයේ තුල එක් දිනකදී වෛරසයක් හේතුවෙන් මියගිය වැඩිම සංඛ්‍යාවක් ඊයේ ඉතාලියෙන් වාර්තා වුණා. ඒ ඊයේ දිනේ පමණක් ඉතාලියෙන් කොරෝනා මරණ 919ක් වාර්තා වීමත් සමගයි. ඒ අනුව ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 9134ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට මුළු ආසාදිත සංඛ්‍යාව මෙවන විට 86498ක් ලෙසට වාර්තා වනවා. වෛරසයේ ව්‍යාප්තිය මැඩලීම සඳහා ජන සංසරණය වැළැක්වීමට මීට සති 5කට පෙර පියවර ගනු ලැබූ ඉතාලියේ මරණ සංඛ්‍යාව සහ ආසාදිත සංඛ්‍යාව ඉහළ යන්නේ එරට ජනතාව කම්පනියට පත් කරමින්. විශේෂයෙන් උතුරු දිග ලොම්බාඩි කලාපයේ ගම්මානවල ජනගහනය සීක්‍රෙන් අඩුවීමටද මෙම තත්ත්වය බලපා ඇති බව සඳහන්. වෛරසය දකුණු දිග ප්‍රදේශවලට ව්‍යාප්ත වීම වැළැක්වීම ඉතාලි රජයේ මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඉතාලියේ ගත වූ පැය 24 තුළ මරණ 919ක් වාර්තා වෙන ඇත්තටම කනගාටුදායක තත්ත්වයක් මේක. මේ තත්ත්වය තුළ රජය සහ පොලිසිය කියලා තියෙන අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසින් පිටවීමට සම්පූර්ණයෙන්ම තහනම් අත්‍යවශ්‍ය කාරණයකට හැර හෝ නිවසින් පිට වුණොත් ඒ සඳහා ලොකු දඩමුදලක් අය කරන අතර ඒ දැඩි නීති පනවා තිබෙනවා. යුරෝපීය රටවලින් ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාවද 5138 දක්වා ඉහළ ගොස් ඇති අතර බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් COVID-19 වෛරසය අසාධනී වූ ප්‍රථම බටහිර රාජ්‍ය නායකයා බවට පත් වුණා. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් එනම් එරට සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක්ටද කොරෝනා වෛරසය අසාධනී වී ඇති බවට ඊයේ අනාවරණය වුණා. බ්‍රිතාන්‍යයේ ආසාදිත සංඛ්‍යාව මේ වන විට 15,000කට ආසන්න වී ඇති අතර එරට කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ දිනේදී කැපී පෙනෙන ලෙස 181කින් ඉහළ ගියේ මුළු මරණ සංඛ්‍යාව 769ක් දක්වා ඉහළ නංවමෙන්.
අමරිකාවේ කොරුණ අසධිත සංඛ්‍යාව මෙමන විට 1,471ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එරටින් වර්තාවන මුළු මරණ සංඛ්‍යාව 1,723ක්. ඒ අනුව කොරෝනා වෛරස් අසධිත සංඛ්‍යාව ලක්ෂය ඉක්ම වූ ප්‍රථම රට වන්නේ අමරිකා එක්සත් ජනපදයයි. මේ අතර රුසියාව තුළ සතියක නිවාඩු කාලයක් ලබා දීමට එරට ජනපති ව්ලැඩිමීර් පුටින් තීරණය කර තිබෙනවා. රුසියාව තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ සීක්‍රතාවය අනෙකුත් රටවලට සාපේක්ෂව අඩු මට්ටමක පැවතියද රුසියාව මෙම තීරණය ගැනීම විශේෂත්වයක් වනවා. ඒ අනුව නිවෙස්වලට වී කාලය ගත කරන ලෙස රජය ජනතාවට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. මේ අතර මේ වන විට ඕස්ට්‍රේලියාවෙන් ආසාදිතයින් 7,898 දිනක වාර්තාවන අතර ජීවිතක්ෂිට පත් පුද්ගලයින් සංඛ්‍යාව 68ක් බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. මූලිකව කියන්නොත් කිසිදු ශ්‍රී ලාංකිකයෙක් වාර්තා වී නැහැ. අද රාත්‍රියේ 11:59 සිට මෙල්බන් නුවර ගුවන්තොටුපළට සම්ප්‍රාප්ත වෙන සියලුම මගින් අනිවාර්ය දින 14ක නිරෝධනය ලක්විය යුතු බව ඔස්ට්‍රේලියානු රජය අවධාරණය කර තිබෙනවා. ඒ සඳහා ඔස්ට්‍රේලියානු සියලුම හමුදා සේනාංක සීරුවෙන් තබා ඇති බවත් ඔස්ට්‍රේලියානු රජය අපට මේ විදිහට දැනුම් දී තිබෙනවා. මාරත්තික COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙවන විට වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,192ක් ලෙසට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළා. කොරෝනා වෛරසය හේතුවෙන් මෙවන විට ජීවිතක්ෂයට පත්ව ඇති මුළු පුද්ගලයන් සංඛ්‍යාව 27,480ක්. 1,37,892 කොරෝනා වෛරසයට ගොදුරු වී මෙවන විට සුවය ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කළේ. මුළුමහත් ලෝකයටම ජීවත් වීම පිළිබඳ අනියත භාවය නිර්මාණය කළ කොරෝනා උපත සිදු වූ චීනයේ වුහාන් නගරය අද ලෝකයට විවෘත වුණා. දෙමසක් සම්පූර්ණයෙන්ම වැට කඩුළු දමා වසා දමා තිබූ වුහාන් මෙලෙස ලෝකයට විවෘත වෙනවා. ලොවම වෙලාගෙන ඇති නව කොරෝනා වෛරසයේ තිමිරිකේ වූ චීනයේ වුහාන් නගරය මාස දෙකකට පසු යළි විවෘත කර තිබෙනවා. මීට මාස දෙකකට පෙර අබිරහස් වෛරසයකින් මුළු වුහාන් නගරයම භීතියෙන් ඇලලී ගියේ එම අබිරහස් වෛරසය ආසාදනය වූ පිරිස් මහමග රාජකාරී ස්ථානයේදී තමන්ද නොදැන ජීවිතයට සමුදීමත් සමගයි. පසුව මුළු නගරයම මේ වෛරසයෙන් වෙලා ගනිද්දී කොරෝනා වර්ගයේ වෛරසයක් ලෙස එය හඳුනාගත් අතර පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය එය නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 ලෙස හඳුන්වනු ලැබුවා. මෙම වෛරසයෙන් මුළු නගරයම වෙලා ගනිද්දී කොරෝනා වර්ගයේ වෛරසයක් ලෙස එය හඳුනාගත් අතර පසුව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 ලෙස හඳුන්වනු ලැබුවා. Public health emergency of international concern over the global outbreak of novel coronavirus. වුහාන් නගරයේ පිහිටි මාළු වෙළඳපොළ හරහා මෙම භයානක වෛරසය පැතිර ගොස් ඇති බවයි අනාවරණය වී තිබුණි. ඒ හේතුවෙන් ජනවාරි පළමුවෙනිදා එම මාළු වෙළඳපොළ වසා දැමීමට චීන බලධාරීන් ක්‍රියා කළද එවන විටත් කොරෝනා වෛරසය මුළු චීනයම වෙලාගෙන අවසන්. වුහාන් නගරයේ සිටින මිලියන 11ක ජනතාව මෙම වෛරසය හේතුවෙන් ජීවිත මරණයත් අතර සටන් කළේ ඉන්මිදීම සඳහායි. නමුත් එම වෛරසය වැළඳී තවත් ජීවිත බොහොමයක් චීනයට අහිමිවීමත් සමග වුහාන් නගරයට ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවා. ඒ ජනවාරි 23 වනදායි. එවන විට චීනයේ නව කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් ආසාදිතයින් 500 ඉක්මවා තිබුණා. මෙම නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් රැක ගැනීම සඳහා වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩලය දිනකට පැය 6ක් අති දුෂ්කර කාර්යයක් සිදු කළා. එම කාලය තුළ ඔවුන් ආහාර කැමීම, වතුර බීම, දුරකථන භාවිතය, ශරීර කෘත්‍යයන් සිදු කිරීම සපුරා තහනම් වුණා. සිය ආදරණීයන්, අසල්වැසියන්, ඥාතීන් එකිනෙකා ජීවිතයට සමුදෙද්දී චීන රජය ලබා දුන් උපදෙස් අකුරටම පිළිපදිමින් ඉතිරි වූ ජීවිත රැක ගැනීමට වුහාන් වැසියන් දැරූ උත්සාහයේ ප්‍රතිඵල අද හිමි වී තිබෙනවා. මුළු ලෝකයෙන්ම වෙන්ව ජීවත් වූ චීනයේ වුහාන් වැසියන් හට අද යළිත් සිනාසෙන්නට හැකි වී තිබෙන්නේ ඒ නිසාවෙන්. කොරෝනා වෛරසය මර්ධනයට රජය ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දැනුවත් කිරීමට අද කටයුතු කළා. එහිදී COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දළදා මාලිකාවෙන් සහ මල්වතු අස්ගිරි උභය විහාරයෙන් රුපියල් කෝටි 2ක පරිත්‍යාග කිරීමටද කටයුතු කර තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් ආශිර්වාද ලබා ගත්තා. දළදා මාලිගාවට පැමිණි ජනාධිපතිවරයා දියපදින් නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා විසින් පිළිගනු ලැබුවා. කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් කෝටියක මුදලක් ප්‍රදීප් නිලංග දැල මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මල්වතු මහනායක අතිපූජ්‍ය තිප්පටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය බෑදක කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය මර්ධනයට රජය ගෙන යන වැඩ පිළිවෙල පැහැදිලි කළා. මහනාහිමියන්ද ඊට ආශිර්වාද පළ කරමින් සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 50ක මුදල් පරිත්‍යාගයක් සිදු කළා. අනතුරුව ජනාධිපතිවරයා මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනාහිමියන් පැහැදුවා. ඉනතුරුව අස්කිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාකොඩ ශ්‍රී ඥානරත්න නාහිමිපාණන් වහන්සේ බැහැදුටු ජනාධිපතිවරයා උන්වහන්සේ ප්‍රමුඛ අස්කිරි විහාරස්ථ මහා සංඝරත්නයද රජය දියත් කර ඇති වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කළා. කොරෝනා මර්ධන අරමුදලට අස්කිරි විහාරයෙන් පිරිනැමුණු රුපියල් ලක්ෂ 50ක පරිත්‍යාගයට සහ මල්වතු අස්කිරි විහාරස්ථානවලින් ලැබුණු ආශිර්වාදයේ වෙනුවෙන් ජනාධිපතිවරයා ස්තුතිය පුද කළා. පැතිර යන කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීමට සියලු රටවැසියන් ඇඳිරි නීතිය නිසි ලෙස පිළිපදින ලෙස රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපාණේ පේමසිරි නාහිමියන් පවසනවා. කලින් කල වෙනස් වීම ලෝකයේ ස්වභාවය. ලෝකයේ කියන්නේ එකයි. අපේ රටට ඒ වරංගත සත්‍යයක් උදා වී තිබෙන බව පෙනෙනවා. ඔයාදෙන රජු ආරක්ෂාවට, ඔබේ ආරක්ෂාවට, මගේ ආරක්ෂාවට එසේ නම් නියම ආකාරයෙන් පිළිපදින්න දඟලන්ට එපා. ගෙවල් වලට වෙලාගින්ට දරුවන් ආරක්ෂා කරගන්න ළමයින්ගේ මේ දඟලන්ට එන්න එපා. පන්දලේ උන්නාසලාටත් එහෙමයි, පියනේ උන්නාසලාටත් එහෙමයි. ආරක්ෂාවෙන් එන්න දෙවියන්ගේ ආධාරින් සන්නත්‍රේ බලි ඒකාන්ත වශයෙන්ම හත්වරු යන්න බෙදාතුව අපේ රටට ශාන්තිය සැලසුම ඇතිවේවායි ආශිර්වාද කරමින් ප්‍රාර්ථනා කරමින් ඔබ අප හැම දෙනාටම නිරෝගී සම්පත් ලැබේවායි ප්‍රාර්ථනා කරමින්. ආහාර ද්‍රව්‍ය බෙදා දීමේදී අපහසුතා හා අවහිරතා ඇති නොකරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඇඳිරි නීතිය සමය තුළ ඇඳිරි නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවත්, එසේ වුවද එළවලු පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනින් වෙළඳපොළ ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සඳහා අවශ්‍ය අවසර ලබා දෙන ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් වැඩපළන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත අද උපදෙස් ලබා දී තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයන් වෙත ලබා දීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙල විධිමත්ව සහ අඛණ්ඩව කරගෙන යාම සඳහා අවශ්‍ය එළවලු පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානවල සිට වෙළඳපොළ වෙත අපහසුතාවයකින් තොරව ලැබිය යුතු බැවින් අග්‍රාමාත්‍යවරයා විසින් පොලිස්පතිවරයා වෙත මෙම උපදෙස් ලබා දී තිබෙනවා. එසේම ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයේදී අපහසුතා සහ අවහිරතා සිදුවන බවට ලැබුණු තොරතුරු පිළිබඳව මෙම උපදෙස් ලබා දීමේදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට ලක්ුණා. කොවිඩ් 19 වෛරසය සම්බන්ධව සැහැල්ලුවෙන් නොසිතන ලෙසද එය ලොව පුරා මාරාන්තික වසංගතයක් ලෙස ඉතා වේගයෙන් පැතිර යන බැවින් ඒ සඳහා අවධානය යොමු කරමින් වෛද්‍ය උපදෙස් පිළිපදමින් මෙම මාරාන්තික වසංගතය මැඩලීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලට සහය දක්වන ලෙසද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසු විපරම් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානය අරණියකහ මන්දිරයේ ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති කාර්යසාධක බලකායේ
වලකයේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සමග ජනතාවට සම්බන්ධ විය හැකි බවයි අග්‍රාමාත්‍ය මාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. ඒ අනුව දුරකථන අංක 01145348054 01147033 යන දුරකථන අංක ඔස්සේ ඔබට මෙම මෙහෙයුම් මධ්‍යස්ථානයේ සමග සම්බන්ධ විය හැකි. එමෙන්ම 01143452 01143452 01143652 01143652 සහ 01143652 යන දුරකථන අංක ඔස්සේ ඔබට ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සමග සම්බන්ධ විය හැකි. එමෙන්ම ෆැක්ස් අංක 01112033066 01112033066 සහ 01114348082 යන ෆැක්ස් අංක ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම pdf@pmoffice.gov.lk යන ඊමේල් ලිපිනය හරහාද ඔබට මෙම මධ්‍යස්ථානය සමග සම්බන්ධ විය හැකි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. කරපිටිය රෝහලේ වෛද්‍යවරුන් සඳහා අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කටලි සහ මුඛ ආවරණ තොගයක් ලබා දීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිරාභයවර්ධන මහතා විසින් සිදු කළා. සායනික රෝගීන් සඳහා නිවසටම ගොස් ඖෂධ ලබා දීම ගල්ල උඩුගම මූලික රෝහල විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙමගින් මාස දෙකකට අදාළ ඖෂධ වට්ටෝරු ලබා දෙන අතර විශේෂඥ වෛද්‍ය චතුර අබේසූරිය මහතා ඇතුළු නිලධාරීන් නිවසටම ගොස් අදාළ ඖෂධ ලබා දීම සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය එක්ව අලුත්ගම නගරයේ පොදුස්ථාන රැසක් විෂබීජ හරණයට ලක් කිරීමේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි කළුතර බෝධි අභියසේදී පිරිත් පැන් ඉසීමේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමක් ඊයේ දින සිදු කෙරුණා. වවුනියාව නගරයට ඇතුළු වන සියලු රථවාහන වවුනියාව පොලිසිය විසින් විෂබීජ හරණය කිරීමේ වැඩසටහනක් ඊයේ දින සිදු කරනු ලැබුවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් පවතින ඇඳිරි නීති තත්ත්වයේ හමුවේ මේගමුව බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 175 දෙනෙකු මේගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලිහිල් ඇප කොන්දේසි මත මුදා හැරුණු අතර එයින් රැඳවියන් 56 දෙනෙකු අද දින මේගමුව බන්ධනාගාර අධ්‍යක්ෂ RWWUDA සමිසාදු මහතාගේ අධීක්ෂණය යටතේ මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් පානතුර රජයේ රෝහලට රුපියල් මිලියන 1.1ක් වටිනා වෛද්‍ය උපකරණ අද දිනේදී ලබා දීම සිදු කෙරුණා. ඔබ මේ මොහොතේ නිවසට වී ආරක්ෂිතව සිටින බව අප හොඳින්ම දන්නවා. ඒත් ඔබ වෙනුවෙන් ඔබේ ආයතනය වෙනුවෙන් එය රකින්න ආරක්ෂක නිලධාරියා පිළිබඳව ඔබ සිතුවද? අද සියත ප්‍රවෘත්ති සභාවේ පෞද්ගලික ආරක්ෂක සේවයේ නිරත නිලධාරී මහතුන් මේ මොහොතේ ගත කරන ජීවිතය පිළිබඳවයි. මේ වෙලාවේ මුළු ලෝකයේම මුහුණ දීලා ඉන්න ප්‍රශ්නයත් එක්ක 100%ක්ම අපහසුතාවයන් ප්‍රශ්න මගහරවා ගන්නට බැහැ. මොකද හැමෝටම හොඳක් කරන්න හෙට දවසේ අපි හැමෝටම hina වෙලා ඉන්න රටක් ඉතුරු කරගන්නට අපි හැමෝම කැපකිරීම කරන්නට වෙලා තියෙනවා. මස් රාත්තලම ඉල්ලන්නේ නැතුව ලැබෙන දෙයින් තියෙන දෙයින් ජීවත් වෙන්නයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ කොරෝනා මර්ධන වැඩපිළිවෙලත් එක්ක පීඩාවටපත් අපහසුතාවයටපත් ජනතාවට උපරිම සහනයක් ලබා දෙන්න රජය පූර්ණ මැදිහත් වීමකින් කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසාම තමයි අපි එවැනි අපහසුතාවයට පත්ව සිටින කණ්ඩායම් ගැන නිරන්තරයෙන් අනාවරණය කරන්නේ. ඒ අනුව අද සියත අනාවරණය කරන්නේ බොහෝ දෙනෙක්ගේ ඇස නොගිය ඒත් විශාල සේවාවක් මේ මොහොතේ ඉත අවදානම් තත්ත්වයක සිට ඉටු කරන පෞද්ගලික ආරක්ෂක සේවාවේ නිරත නිලධාරී මහත්වරුන් පිළිබඳවයි. ඔබ නිවසට වෙලා ඉන්නේ ඔබේ ආයතනය ව්‍යාපාරික ස්ථානය ගැන කිසිම බයක් සැකක් නැතුව මේ පෞද්ගලික ආරක්ෂක සේවාවේ නිරත මහත්වරුන් නිසා. ඔබ උන්ට ඔබේ ආයතනය වෙළඳසැල බලාගන්න දීලා ඔබ නිවසට වෙලා ආරක්ෂිතව ඉන්නවා. අමතක කරන්න එපා. ඔබ වෙනුවෙන් ඉන්න ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය, ආහාර පාන ආදිය සහ අවශ්‍යතාවයන් ඉටු කරලා දෙන්න. ඔබේ නිවෙස්යන් පිළිබඳව හිතනවා වගේම ඔබේ ආයතනයේ ඔබේ සේවා ස්ථානය දවල් රෑ නැතුව රකින්න මේ පෞද්ගලික ආරක්ෂක සේවා සපේන ආරක්ෂකංශ මහත්වරු පිළිබඳවත් හිතන්න. ඒ වගේම මේ පෞද්ගලික ආරක්ෂක සේවාව සපේන සමාගම්වල මහත්වරුන්ටත් අපි අවධාරණය කරන්නේ.
මේ වෙලාවේ වෙනදටත් වඩා මානුෂීය වෙන්න, වෙනදට වඩා ඔවුන් ගැන හිතන්න. සල්ලිම නෙවෙයිනේ ජීවිතය, මේ ඔවුන්ගේ හඬ. හිර වෙලා තියෙන්නේ කියන්නේ දින දින නිසා අපි අපේ ඉන්න තැන් වලට යන විදිය නැහැ. අපිට වැඩි වැටිපල් ලැබෙන්නේ නැහැ. ඒක වොෂ් එකක් දාගන්න ඇඳුම් පැළඳුම් පිරිසිදු කරගන්න ක්‍රමයක් නැතුව බොහොම අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. අපේ ආයතනින් බලන්නෙත් නැහැ. මේ කිරිබිටි පැකට් එකකුයි සීනි තේ කුඩු දීලා ගියා. ඒකත් දැන් ඉවර වීගෙන ඉන්නේ. ඉතින් ඊට පස්සේ මොනවා කරන්න වෙයිද කියන්න දන්නේ නැහැ. රස්සාව අවසින් දා ඉන්නවා. එතම සෝචනීයයි අපේ ආයතන ගැන අපි කියනකොට. පඩි දෙනවා. පඩි දෙන එක ඇත්ත. නමුත් අපි මේ කන කට්ට කිසි කෙනෙක් දන්නේ නැහැ. කියන්න තියෙන මෙච්චරයි. මේ අවස්ථාවල ටිකක් ජීවිතය ඇත්තම කටුකයි. කෑම ගන්න ගියත් අපි යන්නේ බොහොම අමාරුවෙන්. ඕනම ආයතනයක ග්ලව්ස් දෙකක් දීලා තියෙන ආරස්සාවෙන්ට කොළ කෑල්ලක් අපිට ඒවල ඇති වැඩක් නැහැ. ඒකවත් අපිට දීලා රාජකාරී කරද්දී අපේ පඩියෙන් කැපුවත් කමන්නේ. එයා යුතු වෙන්න ඕනේ. ආරස්සාවෙන් කියන්නේ ඒකනේ. ඔය දේවත් කරන්න ඕනේ අපේ පඩියෙන් කැපුවට කමන්නේ. මට කිය යුත්තේ එච්චරයි. මම දැන් කොටු වෙලා තමයි ඉන්නේ. දැන් ගෙදර යන්න විදියක් නැතුව දැන් මම සතියක් විතර එනවා මෙතන. මට ඉතින් වතුර ටිකක් නාගන්න කරන්න ගෙදර අඩුපාඩු බලන්නත් එපේ. තාම පඩි හම්බවෙන්නේ නැහැ. සබන් කැල්ලක් ඔය ගල්ලන්න අපිට ටයිම් එකක් නැහැ. එච්චරයි. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.